never stop moving. Never stop, never stop moving when life's calling you. දැන් අපි දැක්කා ඊයේ පෙරේද වෙන විට ගම්මන්පිල මහත්මයා උත්තර දෙනවා අර ගම්මන්පිල මහත්මයාව ප්‍රශ්න කරපු පින්තූර ගැන. දැන් ගම්මන්පිල මහත්මයා මේ උගුරට වරහා බේත් කන්න ගිහිල්ලා උගුර විතරක් නෙමෙයි නායේ අතපය හැම අක්කම ගාගෙන අපි කියන හත් පොලේ ගා ගන්නවා. හරි ගම්මන්පිල මහත්මයා කියන ඕ ඒ අපිට කුරාණයක් ලබා දුන්නා අපි කුරාණය බාරගත්තයි කියන. ඒ කුරාණේ තමයි මහත්මයෝ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඇවිල්ලා සාමාන්‍ය මුස්ලිම්වරුන්ගේ කුරාණේ නෙමෙයි. ඒ කුරාණේ ඇවිල්ලා තව්හික් ජමාත්ලගේ අර්ථකථනයේ තියෙන කුරාණය. ඒගොල්ලන්ගේ මූලධර්මයන් තිබෙන කුරාණය. තව්හික් ජමාත්ල අර්ථකථනය කරපු කුරාණය තමයි ඔය ගම්මන්පිල මහත්තයලා දෝතින් බදාගන්නේ. ගෝඨාභය මහත්තයලා දෝතින් බදාගන්නේ. ඒ තව්හික් ජමාත්ලගේ අර්ථකථනයේ තියෙන කුරාණය. ඒක සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ කුරාණය නෙවෙයි. ඒ නිසා තමයි සාම්ප්‍රදායික මුස්ලිම්වරු මේ ලියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ තව්හික් ජමාත්ලා කරන්නේ අන්තවාදී වැඩක් කියලා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කුරාණයේ තියෙන්නේ තව්හික් ජමාත් කියන සංකල්පයම. ඒ සංකල්පයම අන්තවාදී සංකල්පයක්. ඒ සංකල්පයම ත්‍රස්තවාදී උද්දීපනය කරන සංකල්පයක්. මොකද්ද කියන්නේ? තව්හික් ජමාත් කියන එකේ තේරුම ඒක දෙවියයි. එක දෙවියයි එක මාවතයි. එයින් පිට කිසි දෙයක් නැහැ. බහුවිධ භාවයට විරුද්ධයි. ඒකවාදයක් ඒකේ තියෙන්නේ. ඒ නිසා ඒ බහුවිධවාදයේ අගය කරන ඒ බහුවිධ විවිධත්වයේ අගය කරන සාම්ප්‍රදායික මුස්ලිම් ඉගැන්වීම් වලට විරුද්ධයි තව්හික් ජමාත්ලාගේ ඉගැන්වීම්. ඒ නිසා තමයි ඊයේ අර ඒ ලේකම්බරය කියන පුද්ගලයා අබ්දුල් රසාක් කියන පුද්ගලයා ඇවිල්ලා කියනවා ඔව් අපිට සමහර මුස්ලිම්වරු විරුද්ධ තමයි. විරුද්ධ තමයි. ඇයි? ඒගොල්ලන්ගේ මූලධර්මවාදයට විරුද්ධයි සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව. මුස්ලිම් නායකයෝ එහෙම විරුද්ධත්වය ප්‍රකාශ කරලා ඒ සම්ප්‍රදායික මුස්ලිම් නායකයෝ ඉල්ලා සිටියා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් මේ අන්තවාදී තව් මේ ජමාත් කල්ලි තව්හීද් ජමාත් කල්ලි වහාම ඒවා නීති විරෝධී කල්ලි ඒවයින් මේ රට මුදව ගන්න. මේ තියෙන්නේ සේව් ශ්‍රී ලංකන් මුස්ලිම්ස් ෆ්‍රොම් තව්හීද් ජමාත්. මේකයි ඒගොල්ලෝ කියන්නේ. එහෙම කියලා තියෙද්දි ඒවට නිෂ්ක්‍රියා මාර්ග ගත්තේ ඒ උනට මොකද කරේ? දැන් ඒගොල්ලෝ කියනවානේ එක පැත්තකින් ගම්මන්පිල මහත්තයා ගොතගොත කියන ගොතගොතහ කියනවා ඉඳගෙන ගොතගගහ කියන ඌ අපිට දුන්නේ අපි පිළිගත්ත තමයි ඒක. අපිට කලින් දවසේ දැක්ක අර පුද්ගලික නාලිකාවකට ගිහිල්ලා ගෝඨාභය මහත්තයා තටම තටම කියනවා ඕ අපි අපේ එහෙම තිබ්බා තමයි රහස් ගිනුම්. අන්නේ රහස් ගිනුම් වලින් මුදල් දුන්නේ මේ තව්හීද් ජමාත් ශ්‍රී ලංකා තව්හීද් ජමාත් කියන කල්ලියට. ඔය කල්ලිය තමයි අන්තවාදය මේ රටේ පෝෂණය කළේ. මුලින්ම ඒගොල්ලන්ගේ ඉගැන්වීම ඔය කුරාන් ඔය ඔක්කොම ඒගොල්ලන්ට දීලා අපි දන්න තරමේ මුස්ලිම් කටයුතු ආගමික අමාත්‍යාංශය ඒ කාලේ හිටපු ඒගොල්ලොත් ඒකට සුභාශිංසන දෙනවා. මේ සියලු දෙනා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනයේ කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ සියලු දේවල් පෝෂණය කළා. එක පැත්තකින් ඉස්ලාම් මන්තවාදය අනෙක් පැත්තෙන් ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාම කිව්වේ ඔය පුද්ගලික නාලිකාවේ සාකච්ඡාවේදී ඔව් දැන් මට දැන් ඒ පාර ඉස්ලාම් අන්තවාදය ගැන කියනවා ඒ කාලේ මට කිව්වේ බොදුබල සේනාවට මම උදව් කළයි කියලා මම බෞද්ධ අන්තවාදයට උදව් කළයි කියලා දැන් මේ ඉස්ලාම් අන්තවාදයත් මගේ පිටින් ගාවුණා ඔව් බෞද්ධ අන්තවාදයට උදව් කළා එක පැත්තකින් ඉස්ලාම් අන්තවාදය අනෙක් පැත්තෙන් බෞද්ධ අන්තවාදය ඔය බොදුබල සේනා සංවිධානය ආරම්භ කරද්දිම මල්වතු පාර්ශ්වයේ අනුනායක නියන්ගොඩ විජිත සිරි අනුනායක ස්වාමීන් වහන්සේ කියනවා මේ සේනා බලසේනා ඔය බලසේනා කියන සංකල්පේම බුදුදහමට පටහැනි. ඒවා ඉන්දියාවේ තියෙන්න පුළුවන්, ශිවසේනා තියෙන්න පුළුවන්, අර සේනා මේ සේනා තියෙන්න පුළුවන්. හැබැයි බෞද්ධ දහමට බෞද්ධ දර්ශනයට පටහැනි බලසේනා කියන එක ආරම්භ කරද්දිම කියන කනකට ගන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂලා. උදව් දෙනවා. එතනින් අතර වෙන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂලා. දැන් එළිවෙනවා. කොහොමද එක පැත්තකින් ඉස්ලාම් අන්තවාදය අනෙක් පැත්තෙන් බෞද්ධ අන්තවාදී අනෙක් පැත්තෙන් ක්‍රිස්තියානි මූලධර්මවාදී අන්තවාදී කණ්ඩායම් වලට උදව් දෙනවා. දැන් අර යුදෙව් සියෝන් පල්ලි අපි කියන්නේ සියෝන් චර්චස් කියන සියෝන් පල්ලි 30ක් විතර මඩකලපුව ප්‍රදේශයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ හදන්න උදව් දෙන්නේ අනුබල දෙන්නේ අනුග්‍රහය දෙන්නේ ගෝඨාභය රාජපක්ෂලා වගේ අය.